ඉන්දිය කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආසියානු කුසලාන තරගයට සෙල්ලම් කරන්නේ නායක රෝහිත් ශර්මා නැතුව. ශර්මා නැතුව සෙල්ලම් කරන මේ තරගයේ ජයග්‍රහණය කරන්න ඉන්දිය කණ්ඩායම සමත් වෙනවා. පාකිස්තාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් හමුවේ ලබාගත් පරාජයන් එක්ක ආසියානු කුසලානෙන් ඉවතට විසිනු ඉන්දිය කණ්ඩායමේ නායකත්වය ගැනත් ලොකු විවේචන අපිට දකින්න ලැබුණා. පරදින්න කලින්ම රෝහිත්ට නායකත්වය ගැලපෙන්නේ නැහැ කියලා හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් හෆීස් නම් කියලා තිබුණා. හෆීස් කියලා තිබුණේ ශර්මාගේ ඉරියව් දකිද්දි එයා ඉක්මනටම නායකත්වය අයින් වේ කියලා. අපි කාසියවාසී අතරතුර රෝහිත් ශර්මාගේ බොඩි ලැංග්වේජ් නිරීක්ෂණය කළා. එයා අවුලින් ඉන්නවා වගේ තමයි පෙනෙන්න තියෙන්නේ. එයා හැසිරෙන විදිහෙන් කනස්සල්ලක් ව්‍යාකූලත්වයක් තිබෙනවා කියන දේ හොඳට පෙන්නනවා. ඉතින් ආරම්භයේම ඒ විදිහට වුණාම තරගයට එන තැන ඉඳලම වර්ධිනවා. හෆීස් කියනවා වගේ ගොඩක් අවස්ථාවල ශර්මා කනස්සල්ලෙන් ඉන්න විදිහ තමයි අපි දැක්කේ. කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගෙන් වරදක් වුණාම දැඩි කෝපයක් වගේම කනස්සල්ලක් තමයි අපි ඉන්දිය නායකයාගෙන් දැක්කේ. එහෙම වෙන්නේ ශර්මා නායකත්වය නිසා පීඩනයකින් ඉන්න නිසා කියලා තමයි මොහමඩ් හෆීස් කියන්නේ. නායකත්වයේ රෝහිත් ශර්මාට පීඩනයක් ඇති කරන බව තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා ඔහුත් කණ්ඩායමත් ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. මේ නායකත්වය නිසා රෝහිත්ගේ ක්‍රීඩා විලාශයේ යම්කිසි බලපෑමක් සිදුව තිබෙනවා. පසුගිය පාර IPL අසාර්ථක වීම නරක අතට හැරිලා ජාත්‍යන්තර ක්‍රිකට් වලටත් එයා ඒ දේවල් ගෙනල්ලා කියලා මට හිතෙන්නේ. මේ තත්ත්වෙත් එක්ක රෝහිත්ට වැඩි කාලයක් නායකත්වයේ ඉන්න ලැබෙන එකක් නැහැ කියලා තමයි හෆීස් කියන්නේ. මම හිතන්නේ නැහැ රෝහිත්ට වැඩි කාලයක් නායකයෙක් විදිහට ඉන්න පුළුවන් කියලා. ඔහු ඔහුගේ ක්‍රීඩා රටාව වගේම ඔහුට තියෙන බලපෑම එක්ක සටන් කරන විදිහක් තමයි පෙනෙන්නේ. මමත් නායකයෙක් වෙලා ඉඳලා තියෙන නිසා මට ඒක දැනෙනවා. ඉස්සර මම හැමදාම දැකලා තියෙනවා රෝහිත් සතුටින් අදහස් ප්‍රකාශ කරනවා. දැන් ඔහු එහෙම නැහැ. කලින් හිටපු රෝහිත් නැති වෙලා ඇති බවක් පේනවා. ඔහු පීඩනයකට හසු වී ඇති බව පේනවා. මට ඔහු ගැන කනගාටුයි. ওই විදිහට තමයි හෆීස් රෝහිත් ගැන විදෙස් මාධ්‍යයක් එක්ක අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.